මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපුකන් YouTubeු නාලිකව සස්ටරයික්් කරන්න අලුතෙ චනලේ එකතුවෙන පාඩම්මලා තැන ගන්න බෙල් පස්නෙ කොබල තියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන් Onlineයින් පාසලDP අයි බර්මයි දරුණේ අපි මේ සාකච්ඡා කරමගෙන්නේ නාම ස්ශ්‍රේණි අයි දරුවන්ගේ සිංහල් පාඩම්මලා මය දරු දන්න මේ වෙනකොට ඔබගේ පඩම්මලා පිළි වැඩට සාකච්චා කරමින්ය දැන් සාකච්ඡා කරන්න තියන්නේ දාහතරවෙන් පාඩම ඉතායික්වනිින් ඔබගේ විශේ නිර්දේශයවාරය පැදි ත්‍රබට පුළවාර භාගෙ සිියල් වටත්නතු ොදාගෙනන්න නේද. අ බලමු දහතරි පාඩෝ අත්තිශයෙන්ම වැදගත් පාඩම සුවිශේෂී පාඩමක් නේද කටින පූජසවේ බලන්න. අත්තිශයෙන්ම ඔබට ඒ විවාහාරය සහමකෙන් ගන්න තියෙන දෙයක්. ගන්න පුුවන් උපදන්නවා සිංහල භාෂාාව සාහිත්‍ය පුත තුළ විවිද්ධ පැතිකඩවල් සාකච්චා කිරීම කරනු ව්‍යයාකරණය නවා සාහිත්‍යයට අදාළේ විවිධ පරිසර අදදැක පාදක කරගත්ත පාඩම් තමයි ඔබට නිර්මාණය කළතිද සමහර උදදාරතර පුද්ගල ශ්‍රෂ්ට චාර්හිත මේ ඔක්කෝගේම මොකද මේ කරන්නේ සාහිත්‍ය ගෙනට අර්ථගත්න ඇද පුංචි දරුවගේ පටන් වෛසරයන සියලුම මිනිස්සුන්ගේ ඒමානවච්චී විතය රසවත් කරන සියලු හොඳනරක ඇතුළත් සියලු ඕනෑම සාහිත්‍යයක් අප ඕනෑ ම කකෘතියක් අපි සාහිත්‍යයක් කියන කියනවා. බල කටින පූජෝස්සවේ බෞද්ධ පූජෝස්ව වතර කටින පින්කමට හිමිවන්නේ විශේෂි ස්ථානයකි කටිනයන වදය කටින න පද තදද බලගතු බලවත් යන අර්ථය දෙන පදයකි. කටින කියන වචනය තුළ අපට තේරනව අර්ථගතනයම කදද බලන්න තද්ද කියන බලගතු කියන එක නේද බලවත් කියන අර්ථයමයකි තියනෝ. හරිද. කටින පින්කමෙන් ලැබෙන ආනිසංස. අනිකුත් පින් කම්වලින් ලැබෙන ආනිසංස්සවට වඩා බලවත් ලෙස සැලකීම මේ පෙන්කමට කටින යනනාමේ ලැබීමට හේතුව ලෙස සැලකේ සංස්කෘතිය හා සාරධර්ම හඳුරා ගනිමේ සහජීවනය හා ජාතිකාභි මානය ගුඩ්නගා ගැනීම උද උදෙස අවස්සාාව සලසා දෙන මේ පාඩම වල්පොල රාහුලේමියන්ගේ ලංකාවේ බුදුසමයහි ඉතිහාසය සත්‍යයෝධය ලිපිය එකතුව සහ මහාචාරජයේබි ජිසානායකගේ සිංහල සිරිත්විරිතයන කෘති ආධාර කර ගැනිමින් රචනාාවෝකි උබදන්නවා කටිනයක් රාත්‍රී කාලය තුළ තමයි මහා මධ්‍යම රාත්්‍රය මේකය ය තට මේ අහළගන් හතේම තියෙන පාරවල් සුද්ධ පවිත්ත කරවා එතව පාරවල් සුද්ධවයිත කිරීමේ දී ඒ පාරවල් වල අයින්වල එන්න පුොළුවන් විවිධ ආගමික ෆවුල් වල සාමාජිකයෝ. මෙන්න මේ ඔක්කෝම එදාට එකතුයෙනවා. එකයි සහජීවනය කරකි. ශ්‍රීපාදය කියන පදය අපි ගත්තාම සහජීවන එකමුතුකමේ සංගේතයක්. ශ්‍රීපාදය. ඒ වගේද මේකත්, හැමෝගෙම උත්සවයක් බාට පත්වෙනවා. ඇ රාමසාන උස්සවයක් යනවා. තු අවට ඉන්න සියලුද උත්සවයටසාපොට් එකක් තියෙනවා. පෑහදි එහෙමනත් තයිපෝගල උත්සව්‍යයක්නේ. ඔ හැමිය එකක් එකිනකාතර අවියෝජනය සම්බන්ධයක් සහජීවනයක් කන්නැගෙන උත්සවතාව මේ ජාතික උත්සව කියලක. අනතුරළ මේ බෞද්ධ දර්ශනය තුළ බෞද්ධාගමිකයන් දෙැවන්ත කුෂලකර්මයක් ලැබෙන ආනිසංසයක් ලැබෙන සවිශේෂී උත්සවයක් ඉත තම මේ කටින පූජෝසවය හඳුවල දෙන්නේ. බලන් කටින පෙන්කම සිදු කෙරෙන්නේ. වස්කාලේ කේන්ත්‍ර කරගෙනයි. වස්යනුවෙන් අදහස් වන්නේ පතන වෙහි කාලේ පාද කරගෙන. වස්යනුවෙන්, වස්යුවෙන් අදහස් කරනුයේ වර්ෂාව යන්නයි අනන වස් කියල ගැන මොදපුතේ වර්ෂාව කියන එක පැහැදිරීද වස්කාල යනු වර්ෂාකාලය ලෙස ගැනී වස්කාලයේදී වස්විස මේ චාරිත්‍රය මුලින්ම ඇති වුණේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ බුද්ධත්වයන වසර විස්සකට පසුවේ වැසි ඇදහැරෙන වස්කාලයේ දදි භික්ෂූන් වහන්සේ චාරිකාවේදන විට අලුතින් දළුලා වැඩෙන තන කො ආදියත් පොළවෙන් උඩට මතුවන සතුනු පෑගෙන බවට අන්‍යාගමිකයන් විතින් නැගුණු චෝදනා භික්ෂූන් වහන්සේගේෙන් දැනගන් බුදුරජණන් වහන්සේ අනුගාමි පලන් අනුජානාමි භික්හවේ වස්සානයේ වස්සං උපගන්තුම් මහනනේ වස්සානකාලයේ වස්විසීමට අවසරදෙමි මොකද ඒයන්නේ උබදන ඉන්දියාව ගත්තාහම සංස්කෘතියන් ගොඩාක් තියන රටක් ශට්ශාස්රුවරු හිට රටක් බුදුහාදුරුවණ කාලය. එතකොට අජිතගේසකම්බලි මක්කලී ගෝසාාල පකුදකච්ඡායන නිගන්ට නාතපුත් සංජයේ බෙල්ලට්ටිපුත් මෙන්න මේ වගේ ශාස්රුවරු හිටපු රටක් මහා භාරතයේ ශාස්රුවරුන් තුරේ නිගටනාත පුත්ත මේ භික්‍ෂූන් වහන්සේලා වර්ෂාව කාලිද උපදන්නවා ඒ අය පින්ඩපාතේ ය පිණ්ඩපාතය යනකොට අ මහපොලොේ ඔබ දන්න වන කූඹි කූම්බයාලු පේලියට යාලු එක මුත්තු කමයාලු අපිට තියෙනවාලු නේද වැහි කාලෙට යාලු හර තියෙන වාලු ඉවිදිට ඒ සත්තුය එලියට එන්නේ වැහිකාලේදී. කෝම්බින්ට ආහාර සුලභ කාලයක් වහිනකොට. එත කොඩ මේ වගේ කුඩා සත්තු මාල මමාපොුවෙන් මතු වෙන. බදන්න්න මෙැරු කියල සත්තුව විශේජක් පොළුවෙන් මතුව වෙන. එතර මේ වැහිකාල තෙක් ඒගලු මතුව වෙනකොට මේ පින්ඩ පාතිවාඩින ඩිස්සූන හසෙලට පෑගන්න පුළුවන් මේ සත්තු. අන නිගන්ට්‍ර නාතපුත්ත බුදු හාදුරන්ට ඉල්ලි මක් කරන සාමීනී. ස්කාලේද පිඩිකා බඩින්නා මේ සත්තු මැරෙනවා. මොකද දෙ පූර්ණාව සවාදිය. කූඹිය කත්මරණය නැහැ. බුදුම ප්‍රතිපත්තිකරුගයි. ඇඳු මක්කන්දිනන නිගන්ටය ෝවිදිහට නිරුවතියෙන්න්නේ. ඒ ඒගල්ලුන්ගේ ජීවන ඒගල්ලොන්ගේ ආගමේ හැටිය දැනම් අර්ධපාලක භාගයක් පාලනය කරගෙන ඉන්නවා ඒ කොහොමනමුත්ේ දර්ශනය ඒල්ලිම බුදුහාදුර පතිච්ෂේපර නැහැ අආගෙමි කෑන්ට ගෞරෝ කර. හරි. ඒ නිසා බුදුහාමුදුරු ඒ අයගේ ඉල්ලීමට අනුජානාමි භික්හවේ වස්සානයේ වස්සං උපගන්තූම් කියලා ඩික්ෂූන් වහන්සේලා මාන්ත්‍රනය කලකින් උමහණනි වස්සාහන කාලයේ වස්විසීමට අවසල්දේ. යනුවේ විනේ නීතියක් පැනඋසේක් මෙයින් පැදිලී වන වැදගත් කරුණක් වන්නේ බුදුරාන් වහන්සේ අන්‍යාගමිකයන්ගේ අදහස්ද සලකා බලමින් ආගම් අතර සහජීවනය පාත්තාගෙනයාමට කටයුතු කරබා ඒද එහ ආගම්මත්තරේ සහජීවනය තිබිය යුතුයි එකන කාතරේ ආගම වැඩි කරගන්න එහෙම හරි නෑ හැමෝට එක කනට කැමැත්තත්තියෙන් න තමන්ගේ කැමැත්තට අනු ආගමක් ඇතිහමේ හැකියාවති ඒකයාගේ පවුලට ගිහිල්ලේ ආගම මේ ආගමට ගලවගන්න ඒක හරිියන්න ඒක කොහොමත් කිසිම ආගම එක සාාසුවරයේ කිහිම බලහත්කාේ කවුරු තාගමට ගන්න කියන්නේ නෑක හොදවැඩක් නවෙේ. තියනිසා ඒ ආගම් මූලවාදීන් තමයි වගේවැඩ කරන අන්තගාමීව ගපු අය අන්තගාමී යන්න බැහැ ඕනම ආගමක් පුොහොම මැදිහත්ව විශවාාස කරගෙන එකට ගෞරෝ කරගෙන අන්ට ඕුන් අපිේ එකිනෙකාආතරය සහ ජීව නැතිව නතිකොට. අන්තගාමී වනොත් තමයි ආගම් අතර මත බේද අරගල මිනී මැරි මාදිය සියල්ල සිදුවෙන්ට පුළුවන් නෑද. ට පැදිවෙන බුදු හාදුරෝ වස්කාලේතිය නැගරන මේ අන්‍යාගමිකයන්ගේ ඉල්ලීමට අනුව. වස්විසය අනු දැන වදාරන්නට බලපෑත් තවත් හේතුවක් වේ. යන්ත්‍ර සූත්‍රවලින් රෙදිවියෙන වර්තමානයේෙන් නොව අතීතයේදී රෙදිපිලිතා දුර්ලභවිය. ඒනිසා භික්‍ෂූන් වහන්ස සිවරු සුලබනොවිය ඇතැම් භික්‍ෂූන් වහන්සේ දැඩිවර්ෂාවෙන් තෙමේ දියබේරින සිවුරු ඇතිව විහාරයට පැමිණ මාරු කිරීමට වෙනස් සිවුරක් නැති නිසා ඒත් එත බරිවසි වුරු පිටින්ම දවසග වෙති. ඒය ශරීර සෞ්කේට හිත කරනොවේ වස්කාලේදී භික්‍ෂූන් වහන්සේට එක් තැනක වැඩසීමට නියම කිරීමට මේ තත්වේද සැලකිල්ලට කැන්ු බවක් පිණි. කෞවගු. උබදන්නෝ පාංස්කෝලචීවරය ඔය සොහොම් පිටටනිවල තියන ලෙදිි කෑරි ොතල යන ෙදිිකෑරිි ඒවා අරගෙන. අඩු ගහලා තමයිසිවර හදාගත්තේ පැහැදිලි එහෙම දුක්ඛිත ජීවිතයකින් තමයි ජීවිතයේ විමුක්තිය හොයාගත්තේ අද වගේ නෙවේ අද ලක්ෂ ගණන් මේ දෙකේක ගනන්ගොලට සිවරු තියෙනවා මිලදී ගන්න ඒේදා සහදාතර වෙන සත්තියන ඉතුර එදා විමුක්තිය හොයාගෙනම තමයි වික්ෂූන් වහන්සේලා මහනවුනේ නැ ඉතුර ඒවා කාලයාගේබෑමෙන් විිවිධ වෙනස්වීම්මලට ලක්වෙනවා. කොහොම නමුත් භික්‍ෂූන් වහන්සේ නමකට ඇත් කාර්යභාරයන්තියනවා. ඒඇ හරියට ආගම පිළි පැදියතුයි. ආගම අනුව කටයුතු කළ යුතුයි. දැඩිරේ සරීරය සුව සැප දෙන්නගෙොත් ඒ තමක් බලලාපොරොත්වයන විමුක්තිය හාාගෙනයන්න හම්බේන්නේ. නිසා විමමුක්තිය පා ටාගට් කරගෙනම භික්ෂූන් වහන්සේ නමක් මහනවීම සිදු වීල්තුයි. තමන් හෙමනතුව තමන් ජීවිතය දිනන්න ආකල්පයනෙවෙයි තවට හෙම වුණ හම මේ කටිනයක තියෙන වටිනාකම නැතිෙන විමුක්තිය හොයන භික්‍ෂූන් වහන්සේ නමකට කටින චීවරයක් පූජා කරන එක මහත්ඵල මහානිසංසකෙල තම බුදු හාදුරු පැදිවී ල තිය තියනිසා කටින චීවරයක් පලදින්නනම් ඔහු කලබාගන්න ඔහු පිින්ම අන්ත චරිතයක් විය යුතු මයි මොකද හළගං හතක තියෙන හැමෝම සාදුකාාර දින හැමෝ ලුඩ තියාගෙන තමයි මර ගැනල්ල දෙන්නේ බලන්න මෙසේ ආරම්භූ වස්විසීම දෙවිදිියකි සිදුවේ. ඒ පෙරවස් හා පසු වස් යනුව. පෙරවස් වසන භික්‍ෂූන් වහන්සේ ඇසර පුරපසු ලොස්සක පොහොය දින වස්සමාදන් වෙති. ඉදින සිට තුන් මසක් ගෙවුණු පසු වස්කාලය අවසන් වෙයි. මේ තුන් මාසයට පසුව එළවෙන්නේ චීවර මාසය. මේ මාස එනමින් හැදින්නේීමට හේතුව පෙරවස් විසූ භික්ෂූන් වහන්සේට කටින චීවරය පිළිගැන් වෙන්නේ මේ මාසේදී වන බැවිනි අන්නන්නේ නම් පෙරවස් කියල කියන්නේ පැහැදිදිියපට මේ වස්වාසය කරන්නට මෙරයා ඔය විදියට කාලේ ගත කරන්න ඕනු බලන්. පෙරවස් වසන භික්‍ෂූන් වහසේ ඇස පුරවස්සලොස්සක පොහෝදින වස්සාමාධන් වේ යාට බැහැ පණඩ පාත වඩින් නැතනි හට. එදින සිට තුන් මාසයක් ගෙවුණු පසු වස්කාලය අවසන්නේ ඒ වස්කාලය මාස තුළක් ඉන්න ඕන ආනිමාරයම වස් සමාධන් වෙලා මේ තුන් මාසයකට පසු එළවෙන්නේ චීවර මාසය මේ මාසේ එනමින් හැඳින්නේීමට හේතුව පෙරවස් විස්සු භික්‍ෂූන් වහන්සේට කටින චීවරය පිළිගන් වෙන්නේ මේ මාසේ දීවන. සතු ව අගේයාට පස ළඟ මාසන පෝට මයි මේ කටින චීවරය පූජ කරන්න සූදානන් කරන්නේ. පසුවස් වසන භික්‍ෂූන් වහන්සේ වත් සමාධන් වන්නේ ඇසල මසට පසු එළබෙන නිකිනිි මස පුරපසලොස්ස පෝදිීන සිටේ ඔබට පේනවා පසුවස් වැසීම සිදුවන්නේ ඇසල මාසයෙන් පස්ස එ නිකි මස පුරපසලොස්සක් පෝදිීනට සාමාන්‍ය වස් ආරාධනාව සිදු කරෙන්නේ ගමේ හතර පෝරුවේ පේරුව නියෝජනය කරමින් එක් දායකයෙකු විසිනිේ. ඒ කැන ගමේන්නේ මුළු අහල තමන්ගේ අදාළ සාවයට අයිති එක් කෙනෙක් තමයි දායකෙක් තමට ආරාධන කරන්න. ඔහු ඇසන පොහොදිල්ට පෙරදිනක පන්සරඩ ගොස් පන්සලේ හාමුදුරුවන්ට මේ ආරාධනය කරයි. එනම් වස් ආරාධනය කරන්න ඇසල පෝහදිල්ට පෙරදිනගහිල තමයි. වස්සාරාධනා කරන්නේ හරිද ඒ වගේ ඒ ගමේදී ඒ ගමනේදී වැසිසලුව නමින් සුදුරෙදි කඩක්ද රැගෙනයනු ලැබේ. අදාළදායකයා බුලත් කොළ තුනකින් ගොටුවක් සාදා එය වැසිසලුවමත තබා නායක හාමුදුරුවන්ට පිළිගන්නවා අප කෙරෙහි අනුකම්පාවෙන් අන්න මේ ආරාමය වස්වසන මෙ උන්වන්සට ඇරයුම් කරයි. ඔබදාන සුදුරේදි කක් තමයිතියෙන්. පාරිශුද්ධත්තය සංකේතේ. වස්සාරධානද ආරධනවිදී වැසිසලු පූජාකිරීම අතී තේසිිතම සිදු කරන චායුත්තයකි. වෙසිසලු පූජාකිරීම සෑම ප්‍රදේශයකම පහයේ සිදු කරන ද කෙරුණද වස්සාරධනනා කිරීම ප්‍රදේශයෙන් ප්‍රදේශරය වෙනස් ආකාරවලින් සිදුකරනු දැක ැකි. වස්කාලය ඇතුළ නොෙක් වස් පෙන් කම් පන්සලේදී පැත්තේ මල් පූජා ගේලන් පස පජා බෝධි පූජා ධර්ම දේශන ආදිය මේ අතර වේ කටින පින්කම මෙ සියලු පින්කම් අතරින් ප්‍රධාන පින්කාම්වේ මේ පින්කමේදී විශේෂයෙන් සිදුවන්නේ පෙරවස්විසු භික්ෂූන් වහන්සේට කටින චීවරයක් පූජා කිරීම දැන් උබදන්න මේ ඔය කටින උත්සවේ පටන්ගන්නකොට වස්කාලේ ඒ පන්සල යනෝ දිගටම විවිධ වැඩසටහන් ධර්මික ඩටහන් බන ධර්මදේශන ඒ පන්සලෙන් පසලටික වෙනස් සමහරු දිකටව පිරිත්යන් සමහර ර් ධර්මදේශනා පිරිත් ඒ දෙකේකට යනු. වගේ විවිධ ක්‍රමවේදයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ සංස්කෘතික මේ අපූරු උත්සවය වෙනස් වෙනවා ඔබදනන ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිංහල භාෂාව විවාහාරය වෙනස් වෙනවාගේ සිරිත්විරිත් වෙනස්ව වෙන. ආගන්තුක සත්කාරව ස්භාවය වෙනස් වන කොළබ දකුණු විදි වීධ පාතර ගත්ත හම මේ භාෂාව සහ මිනිසුන් අතරේ තියනඒ සිරිතුරිත් පවා ගොඩක් වෙනස් ඒවගේ තමයි හැම දෙයක්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඒ වෙනස් කමත් දැේ හැකි වෙන හැමආගමකමේ හෙමයි කටින චීවර පූජා කර්මයනකු චේවර පූජා කර්මට වඩා බලවත්පුුණ්‍ය කර්මයක් වන බෞද්ධ පිළ ගැනීම ට හේතුව මේ පින්කම එක් විහාරස්ථානයක සිදුක ැහැකි වන්නේ වස්සරකට එක් වරක් පමණක් වීමයි එනම් මේ පින්කම අවුරුද්ධික කාලෙකට විතර කරන්න එක දවසායි නැද එතකොට මේ උත්සවේ කෙරෙන්නේ එක එක සරය එතකොට අඒකට සම්බන්ධ වන්න හම්බෙන එකත් පිනා අපි රෑ දෙකරතුනට අවදියවලන්න කටිනාත ගහන කියලා සලිගිය හරි පන්්ඩු තියාගෙන කටිනාත ගහන මේක තමයි පින්න මේක පුදුම පිනාක් කියලා බොහොම ගෞරවෙන් තමයි පිරිසුදුවල යන්න මේකට අතගානතවට ඒ වගේ මේකට ඒ පයින්ෙනයට සිසිල් පැෑන් ඔය වගේ විවිධ වැඩසරහන් තියනවා. ඒ නිසාමටින චීවරය පිළිල කිරීමට ගම එසිල්ුදෙනම සම්මාධන්වේ. තොරප දන්නවා යි පඩු ගහනය ඔක්කොම කරේ හෙමයි. දැන්න අයිති කඩයකින් ගන්නවා නිනේද. නමුත් ඒක වට්නා ගමතතියන අරවිදදියට එකට පඩු ගහලා ගස්වල පුතුවහම තිල මේ එක තම්බල හදාගන්න එකක් මාස කහිපයක් පල්ලන තියල හදන සිවරක් තොර මේකට හැමෝගෙම දායකත්වය දානය අ දෙෙනවා කියන්නේ තනීෙන් දෙනක නෙම කට්ටි එකතුගරග දුන්නහම මේ එක පින ගොඩක් හැමෝටම් විදිරිය ඒක තමයි පින කියලා කියන්න තනීන් යලට වැඩියෙන් වෙනෙන් පුන්න්‍ය අධාර කිරීම වර්තමානය පවා දක්න ලැබ. කටින චීවරේ සකස් කිරීමට විදා ගැෙනන වස්වේ අදාළ දායකයාගේ නිවසේ සිට පන්සලට ගෙන අනුලබන්නේ විශේෂ පෙරහැරගෙන්. ඔක දන්න දැන් කටින ත්ස්සවේතනින් පටන්ගෙන පන්සරවියන මහා පෙරහැරකෙන්. මේ කටින පෙරහර නමින් හැදන්නේ. කටින පෙරහර අදාල විහාරස්ථානයට ඇ සතර පේරුවම මංමාවත්තුළ ගමන් කිරීම සාමානය සිවවිතයි. දැන්න්නේඒ ගෙදරින් පටන්ගෙන ඒ අදාල මේ වගේ තැනකින් පටන්ගෙන ගෙදරකින් මේ ගෙදරට ඕක වැඩම්වඩ වස්සේ බොහොම පිරිසුදු තැනක මේක තියනවා හැමෝම මේ ගෙදරටට එනවා මේක අතගහන් ඉතින් මේ කර මධ්‍යමරාත්තී පිරිිත් කියල තමයි මේ ගොල්ලු මෙතනින් බහින්නේ කට්ටියෝ තර මේ තියන සේරම පාරවල් ලොහො ො ොම විදල විදිර ඇවිදල ඔවිදිර ගිහිල තමයි පන්සලටයන්නේ මේ සියලෝ වටේ පාරවල් ලාවරණය වෙන තමයි මේ උත්සව කරෙන්නේ බො මිනිස්සු හැමෝ බලාගෙනඉන්නේ එනකම් උදේ පාන්දර තමයි කටින අරගෙන පන්සරට යන්නේ බලන්න මාර්ගය අවහිර බලන්න මේ කටින පරහරමින් හදටින පෙරහර දාළල විහාරස්ථානයට ඇත් සතර පේරුවේම මංමවත්තුර ගවන් කිරීම සාමාන්‍ය සිරිතායි ඒ නිසා පෙරහර ගවන් කරනේම ත් ගම්වැසයන් විසින් පිරිසිතු කරු ලැබේ අන්න ගම් මැසියු මෙතැනින්නේ මොනාගමේ දදාරන හැ ඒවක් පිරිසිදු කරල බොහොම ලස්සනට මේටික තියෙනවා. මාර්ගය අවහිර කරන ගස්වැල් කපා එලි පේරිිකොට තනකොළග උගුල් වුව අපවිත්ත කිරීම සියලු දෙන අතින්ම සිදුවන්නේ ආගම් බේදයකින් නොතුකයි අන්නන ආගම් බේදයන්නෑ එකමුතු කමේ සහජීවනය සංකේතයක් විදියට සලගන්න පුළුවන් කටින උත්සවේ. දිපස සල නි බෞද්ධ කොඩයක් සු බ තවො ගම කරුණක් කාවන්න බෞද්ධ කොඩ සවලතිය. ආගම් බේදගින් තොරො මගද දෙපසඇතිේ සියලු නිවස් විදුරරිි බුබලුවලින් සැසීම ඌ කලේ වර්තමාන ආගමික සාජීවනේ ප්‍රතිඵලයක්වෙන්නේ දැවර්තමානේ ඒ අහලගං හතේමෙන්න්න මිනිස්සු ගස් කොළන් එලි පේලිගල්ලාලයි්වැල් දාලා ද හැම්ම ග්‍යයක්ම මේකට සම්මන්. විශේෂත්ය එකිනෙ කාතරය බොහොම අපරු සෝදතාාවයක් ගන්න ගැෙන උත්සව්‍යත්තමයි පුතේ මේක පැදිවීද කටින පෙරහර ආරම්බවාන්නේය උද්දේ පාන්දරය කටින ය බාරගත් දායකයාගේ නිවසේ සිට ඇරබෙනම පෙරහැරේ දී කටින වස්සුවය හිස්ස මත තබාගත් දායකයා උඩු වියනක් ැටෙන් ගමන් කරයි උඩින් මෙහෙම වියනක් ගහල ඒක පුොළුකැඇඩි හසරක් කරගෙන එක හතර දෙන කරගෙන නවාමයා ඩ යාගෙන අධදගක ය හෙම යන පහත්වෙලෝ එකක ගරු කිරීමක් වසේ එතකොට කට්ටියම ගත කරන්නේ මේට අත ගහනවා සමහරු ගොඩක් ො ලුඩ තියාගෙනයන් ඉල්ලනො නේද එහෙම මෝටම දෙන්න නැහෙම එතකොට එකේ දායක ු ලුඩ තියගෙන යන තමන්ග කෙනෙක් නං තමන්ගේ ට්ටිය හි මාගෙන න්න ස්ථාව බද. හර අතරමගද ම කැමැත්ත පරිදි. එක්කේ පුද්ගලයා යෝ මේ වස්වය හිස මති ගෙන ඇති. කටින වස්වේ පන්සර කරාගෙනයාමට තමනත් සම්මාදම්වීම මහංගු පුුණ්න්න කර්මයක් ලෙස ඔහු සලති. අපි නතක පි ත්‍රෑදෙකට ගිහිල්ලා ඕ කිල්ලගෙන ඔලුඩ තියාගෙන ඩිංග දුරක් යනු. ඩිංග දුරක් ගිහිල්ලා අයිදනවා. එහෙම තමයිදිහ ඒ එක තම එකන කාතරමක පුුණ්‍ය කර්මයේ තියන බලය හැමෝටම අයිතිවේවා කියන හැකිීමි තම හැමෝ මේේ බෙදාගන්න. ක්විතරක් මේ කළු දයා ගෙනන වර්තමානය සමහල්ලාට ක ඉක්කෙනක් විතරක තියාාගෙන යන ප්‍රදේශත් තියන නමුත් ඒක හරියට විය යුත්තේ සියලු දෙන අතරෙ මේක බෙදී යන විදියට අතිීයේ දී උන බටවලින් සැකසු පන්දම් එළියෙන් හෝ ලන්තෑරු මෙලියෙන් ගමන් කළ සරල පෙරහරක් ූමය වර්තමානය වන විට විචිතරවත් පෙරහරක් බවට පත් ත් පිරිදිී සැද සැදැහඇති උපාසක උපාසිකාවන්ගේ සාධනාදය මල්වට්ටිරැගත් ළමයින්ගේ ශාන්ත ගමන් විලාසේ ආදියයෙන් පමණක් සමන්විත ව කටින පෙරහැරට වර්තමානය වනවිට කසකරුවල් ගිනිබෝඩකරුවන් නර්ථන සිිල්පී බෙරවාදකයන් මල් බයිසිකල්කරුවන් පමණක් නොව ඇතැම්විට හස්තීන් පවායික්වී ඇති අයුරු දැක්කද දබදරනෝ කාවාඩි පවාදැන්තියනෝ කාවාඩිය පැදිරීද කට මේ කටිනේ තියන මේ ආනිසංසේ සමහර විට ඒ පළුදුවීමටත් ඉඩකට තියෙනව විවිධ පුද්ගරයින් මේකර සම්මාන්ධවෙන්න පුළුවන් මත්තැන් පානය කරගෙන. මහන්සීයට කියලා එතවට හමුණොත් ඒේක අ මහත් පල ආනිසංස් භාාවය නැති වෙලා. එනිසාම් ඒක පේවෙල කරන්න ඕනවඩක් මේ චීවරය ගන්න කෙන අතිශයෙන්ම පේවෙච්චහොඳද ික්ෂක් කෙන්නවා. යාතිීයම් වැරදි ග හරහටමන චීවරය ු බලාන සුදුසු නෑ ඒනිසා ඕක බොහොම පරිසමින් තමයි හරිර තෝරල වෙල්ල හරිම කෙනාට මේ පූජ කරන්නේ අතියේදී උන බටවලින් සැකසූ පන්දා ඕන පැහැදි ව බලලගට කටන පෙරහෙර ගමන් කිරීමෙන් වේසර පත්වූ වන්ගේ වෙේස නනිවීමම් පිණනිස ඇතැම් සිල් පැන් තෙ කෝපආදී නො දන්සල් පවත්තති. ර හැරේ ගමන් කරන්නේ කරන්නන්ගේ විඩානිවාගැනීමට මෙවැනි දන්සල් මහංකු පිටු බලයක් ව උපදන්නවා දැන් ය දෙවන්ත විදියට මහන්සි වඩ ඇයි කසක රෝකසගහ ගිනිබෝලරුව ගිනිි බෝල කරකාවර උරෑඇන්දිී ගවෙනක කරකාවන්න පැ ඇතැම ගාන පයින්යන්නෝ පීම ඉදගෙන බිම කරකය එකරක යහො මහොම යාන්න ඉතිය මුළු ඇඟටම වේසක්තියන ඉතින් අරේවැනි අවස්ථාව සිිල් පැන් එකක් කැම්බි මොනුවාහරි නේද පොඩ්ඩක් නවත්තලේ යටඒ පහසුග්ටී සරසා දෙන ඒක මහත් උතුම් සත්කාරයක් පෙරහැර තම නිවශසරෙන් ගබන් කරන විට පන්සරට අශ්‍ය යම් දෙයක් පූජා කිරීම හෝ ඒවා රැගෙන පෙරහැරට එක්වීම ගම්වසියන්ගේ සිටතයි කටින පෙරහර පන්සරට ළඟාබන විට පන්සල්බිීම සැද හැතියන්ගෙන් පිළියයි ඇතැම් විහාරස්ථාල වන ඊට පෙර දිනයහි සරෝරාතිික පරිත්තාන ධර්මදේශනාවක්ද පැවැත්තීම චරිතයේ පිරිත අවසානය හා පෙරර පන්සලට ඇතුළුව එකම විටක සිදුවේ ඒ මොහො කොස්නැටිපේන වෙලාව හා මේ පිරිත අවසානය හා පෙරහැර පන්සලට ඇතුළු වම එකම විටක සිදුවේ එක තමයි විශේෂක්ය ඒ මොහො කොස්නැටිපේන වෙලාව හෝ දහසක් බුදුම් බුදුවන පාන්දර ලෙස ගැමි වහරය සඳහන් වේ. එකඇන්නේ පාන්දර තමයියන්නේ හරියටම. රවම ගිල්ල උදේ පාන්දරයට වැටෙන්න්නට ඔන්න වනැතිර දමයිෙන්. කටින පෙරහැ ලංකා විද ප්‍රදේශන නොයික් ආකාරයෙන් පැත්තේ ඇතැම් පලාතක මේ පෙරහැරාතේ බළුල්ලේම ගම පුරා ගමන් කරනු දක්න ලැබේ. කටිනවස්්‍ර ගෙනයාමේදී වෙනස්කම්. ඇතැම් ප්‍රදේශවල සිදු කරන්නේ පන්සට අවශ්‍ය බඩුද පෙරදින පන්සරට ගොස් එහි ඇති කප්ෘුක නමින් සකසනලද විශේෂෂිත ව කෘතිීම ගසක් එල්ලීම. පන්සරේ කප්ෘුකක් හදල තියනවා ඒක එල්ලනවා. එකතයි විශේෂයගේගේ මංගිකයක පැහැදිලුව විවිධ ප්‍රදේශවලට ආවේනිික විදියට කහදාගෙනති. ත ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට පොඩිපොඩි වෙනස්කන් තියෙන ගිහි පිරිතක් කියන්න ගහම දකුණු පලාාතේ වස්නාහිර පලාාතේ ග තහම වෙනස්කන්තිය ඒ පිරිත්හද නිසාමහ රජගහ කර වෙන පුවක් ගහකින් ගහක් කදල හුම එහෙමවැට සටහනක්. වි විධ ක්‍රමවේදය අනුගමනය කරනවා ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශ ආගමික දෙවර කිරීමේදී. කටින පෙරහ ලංකා විද ප්‍රදේශන නොයක් ආකාය පත්. ැ පලාතගම මේ පෙහැරාත්තිේ මුල්ලේම ගම පුරා ගමන් කරුණල දක්න ලැබී කටිනවස්ශ්‍රේගෙන යෑමේදී වෙනස් කම්පාති ඇතැම් ප්‍රදේශව සිදු කරෙන්නේ පන්සර අවශ්‍ය බඩුද පෙරදිනු පන්සරඩ ගොස්. එහි ඇති කප්‍රෘක නමින් සකසනලද විශේෂිත කෘතිම ගසේ ඔන්න එල්ලනේ ඕකතමයි ඒ රජගහ කියල වෙනම තියෙන සමහර පන්සල්ල ඕක තියනවා පැහදිරී. ඇතුරඒ පන්සල්ල තියන නිකාය. කා ක්ත් ලද ොඩි ඩ ස්ක යන්න ොලු අමර පුරණනිකා රම සසිියන් එක හොමතිය. එතකොට ආරන්න සේනාසන වෙනයි ග්‍රාමීය වෙනයි ගාමීය පන්සල්ලු එහින්ද එනිසා ඒක පොඩි වෙනසක් දැකිය හැකි. පන්සට බාරදුනු කටිනවස්රේ එම දවස ඇතුළත කපා මසා පඩු ගසා වේලා ගැන්න විහාරස්ථානය දෙවේ ඇතැන් විහාරස්ථානයක මේ සියලු කටයුතු කරෙන්නේ භික්ෂූන් වහන්සේයති. චීවරය මසා නිම කළ පසු ඊට පඩු පෙවීම සිදු කෙරේ. තදකාහට අක්ෂ හිත නුග වරකා ඔබදන්නවා කොස්සොලිින් යි වැළගස්වොලය ගන්න නැහැර වර ගස්වොල ගහේ පොතු පාටයි. වැලගස්වොල පොත්ත පාට නැහැ ඒ කාපාටලායි අරක තදපාටයි එනිසා පඩුගහහම හොඳලම සිවරපාට වෙන ගස කට චීවරයේ වික්ෂූන්හසේ මදධදියේ තවවා පුදගනාාමයකෙන් තොරව සංගිකව පූජා කකිරම සිද් වේ මේ පූජාව පිළිගත් භික්‍ෂූන් වහන්සේ පෙරවස් විසු වස් ආරක්ෂා කරගත් සුදුෂ්කම් සම්පූර්ණ කළ එක් භික්‍ෂුනමකට මේ චීවරය පවරදි අන්න එතවට මේ චීවරය දෙන්නේ හරියටම අර සෙට්ටගක් වික්‍ෂූන් වහන්සේලා ගොඩකින් හරියට වත් පිළවෙත් පුරපු මවිදදියට හිට භික්ෂන් හන්සර පෝජකර ඇ මැත්තං ඒක සුදුසුනෑ වැරදි කරන කෙනෙකට එහ මොලූඩ තියාගෙන උරක් ගිහින්දිල වැඩක්නෑ පැදිල පිළිවෙත් පුරණ ධර්මික දිවිපේත ගත කරමින් සමාජ සීලී පරිසරයක ජීවත්තන භික්ෂුව ටයි චීවරය පෝජකර ගුත්තුවය. එහමන රහසින් වරදි වැඩ කරමින් සුකවිහරමය ඉන්න බික්ෂුවකට ඔලුඩ තියාගෙන ඉසමත්තතියාගෙන හැමෝ වන්දරගල්ලා එක ගහින් දෙන්න සුදදුසුවන්නේ නෑ පැහදිවීද. කටින චීවර පූජාකිරීමට පෙර එම විහාරස්ථානය වස් විසු සෑම්ප් සාමන් වහසේ නගටමසිවුරු පූජාකිරීමක් සිදුු කෙරී . කටින චීවර පූජාකිරීමට එම විහාරස්ථානය වස්විස්සවෙේ හැමෝටම චීවරයක් පූජගන්න. එසේ පූජා කෙරන සිවරෝ වස්වාසික චීවර නමින් හෙදින්න්නේ පෙනවත්. තකොට එතු මාසේ වස්වාසය කරන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් චීවරයක් පූජගන්නෝ අන්නේ චීවර අ ප්‍රධාන චීවරය නෙවෙේ. ඉස්තිරි අයට දෙන චීවරේ. අන්න ඒක හඳුවනවා වස්සාවාසික එත වස්සාවාසික චීවරය කියල ඔබයි අහන්න පුළන් වස්සාවාසික චීවරයන්න හස් කරන්නේ කුමක්ද එතර වස්කාලේ තුළ විහාරයේ රැඳී සිටියේ සියලු භික්ෂූන් වහන්සේලා ඒක ඇනෙ වස්සාමාදාං වෙච්ච සියලු භික්ෂූන් වහන්සේලා වෙෙත්ත පිරිණමන චීවරේ තමයි වස්සාවාසික චීවරය කියලා කියන්නේ තවරන්නන්නේෙකොටහනු අනිවාර්රයම යන්න කියලා කටින පින්කාම සිදු කරන දන දහවල් අදා විහාරස්ථානයේ දී භික්ෂූන් වහන්සේ විශේහි පිරිණමන දානය කටින දානය බල කටින පින්කාම සිදු කරෙන දින දහවල් අදාල විහාරස්ථානයේ දී භික්‍ෂූන් වහන්සේ පිරිණ දානය කටින දානය එම විහාරස්ථානයේ වස්විසු භික්‍ෂූන් වහන්සේ මෙෙන්ම යාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආරාධනය පරිදි අවට සිසු ්‍යහාරස්ථාලවනි වඩින භික්ෂූ වහන්සේද මේධානය සඳහා සහභාගමේති ගමේ සතර පේර වේ දායක දායිකා වෝ කලින් බාරගත් පරිදේ විධහාරවර්ග සකසා ගෙනවෙත් මේධනය උදසා පූජා කළ අවසානේ සෑම් භික්‍ෂූන් වහන්සේ නමඟටම පිරිි කරද පූජකරු ලැබේ ඉතා සහයෝගෙන් කටිනදානය කටයුතු නිමකිරීමට ගම්වැසිියෝ වගබල ගනේ දම්මසියෙන් සියලුදනාම ඉතා උනන්දුවෙන් හා උද්‍යයෝගයෙන් කටින පෙරහරත් කටින දානයටත් සහභාගිවීමඌ කලි ඕවන අතර පවතින සහජීවනය ප්‍රදර්ශනය වන අස්ථාවකි පේනවාද. දැන්ගතකොට ඒ එකනෙකා ආතර සහජීවනය ගොඩනැගෙන අපපූරු උත්සවයක් තමයි මේ කටින චීවර උත්සවය කියනක එතවනනඕන පැදිනීමෙන් මේ වස්සාවාසික චීවරය පනවාද. හටින චීවරේ පූජාකිනීමට පෙර එම විහාරස්ථානය වස්විසූ සෑමසාමීන් වහන්සේ ළමකටමසිවුරු පූජාකිනී මක්සිදුබෙලි. එසේ පූජා කරන සිවරු වස්සාවාසික චීවරවේ. අන්නඒ විාගෙදී උබට හන්න පුොළුවන් එනිසා එක හැබොත් මේ විදල් ොලියන්. වස්සා වාසික චීවරය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද. ක කටිනිචීවරයේ පූජාකිරීමට පෙර පැදිරිීද කටනිචීවරයේ පූජාකිරීමට පෙර එම විහාරස්ථානයේ වස්වාසයකරව භිෂූන් වහන්සේලා වෙත පිරිනමන සිවර මේනමින් හැදින්න. චීවරය පර එම විහාරයේ වස්विසු विක්ෂ වහන්සलाට

වස්සා වාසික චීවරය කටින චීවරය පූජාකකිනිවට පෙරේ ිහාරයේ වස් විස්සූ භික්‍ෂූන් වහන්සේලාට පූජා කරනු ලබනචීවර වස්සා වාසික චීවරය යනුවෙන් ඇඳෙන්නේ. හරද? දායකදායිකා වෝ නැවත සවස්භාගේයේදී විහාරස්ථානරය ක්‍රස්්වෙති. ඒ කටිනානිශංසය ධර්මදේශනාව ශ්‍රභණය කිරීමටයි. කටින චීවරය හිමි උස්සාමන් වහන්සේ එම චීවරය හැද පොරොවා ධර්මශාලාාවට වැඩම කර එම ධර්මදේශනාව සිදු කරයි. මේ ධර්මදේශනාවෙන් කියවෙන්නේ කටින පින් කමගෙන් සිදුවන අනුසස් පිළිබඳවයි. කටිනානිශංස ධර්මදේශනාවෙන් කටින පූජෝස්තවය අවසානමී අන්නේ නං හැමෝම එකතු වෙන කුතේ. කටිනානි සංස ධර්ම දේශනාවහ නැයියේ ඔලූඩ තියාගෙන වැඳම් පිදුම් කරපු චීවරය ඇඳගත් චීවරධාරී. භික්‍ෂූ උන්වහන්සේ ධර්ම සභා බණ්ඩ පේට කැඳවලා උන්වහන්සේ දම්මලා උන්වහන්සේගේ මුයින් ධර්මදේශනයක් පාත්න මේ කටිනේ ආදීනව කියලා. ඒක තියනම් වටිනාකම සම්බන්ධව පුොහොම යිතිහාසික මතකයන් එක්ක බදුන්වහන්සේ දේශි ධර්මය එ ඒ සම්පූර්ණයෙන්ම ඒ ධර්ම දේශනා පාත්නොයිතකොට එක කලා අපිට ගෙනටිනාානි සංස ධර්මදේශනාව කියලා අන පුලන් කටිනාානි සංස ධර්ම දේශනාව අනි අදහස් කරන්නේ කොමක්ද කටිනෙ චීවරය ලබාගත් භික්‍ෂූන් වහන්සේ විසින් එම චීවරය හැඳ ගැන ධර්ම සභාම්ඩ යට පැමිණ ඒ අසල්වා සිශියලු ජනයා පිෙනුවෙන් පාවතුන් ලබන කටිනේ පිරිබඳද පවතුන් ලබන ධර්මදේශනය කටිනානි සංස ධර්මදේශනාව කිය හදනු වස්කාලයේ සැලකෙන්නේ කුඩස් සතකුටවත් හිංසාාවක් නොවන අහිංසාවාදී සමයක් ලෙසයි. මේ කාලේ තුළ විහාරස්ථානය වස්වසන භික්ෂූන් වහන්සේද විශාල කැපකිෙරීමක් කරති පන්සලින් බැහැරට නොගොස් එහෙම වැඩ වෙසෙමෙන් තම පෞද්ගලික අවශ්‍යතා පසෙ කලා දායක දායිකාවන් වෙනුවෙන් විවිධ පින්කම් සිදුකීමට උන්වහන්සේ කටයුතු කරති මේ කාලේ තුළ යම් අවශස්්‍යථාවයකට පන්සරින් බැහරට වැඩියද නැවත පැමිණ දිනේ හෝ වේලාව තීරණය කරයාෑමට භික්‍ෂූන් වහන්සේ ක්‍රියා කර අන්න්‍යතරපට පැහැදිර මේ කාලය තුළ යම් අවශ්‍යාවට පන්සරින් බැහරට වැඩියද නැවත්ත පැමිණ දිනේ හෝ වෙේලාව තීරණය කරයාෑමට භික්ෂූන් වහන්සේක්‍රිය මොකද දෙයා එනවද නැ දෙකනක දැනගන්න ඕන ඉදිරිටයුතු සඳහ. එයා හරියට මේ දිනමකවානු සඳහන්කන මඟ හවල් දිනට පන්සරටවාඩිනවකි. කටින පින්ක මතීතයේ පටන් ලංකාය ප්‍රධාන පින්කමක්්‍ර සිතු කෙරනු බවට සාධක සෙල්ලිපිය ආශ්‍රයෙන් සපයාගත හැකි විහාරේගල සිිල්ලිපිය අන්න විහාරගල සෙල්ලිපියේ විහාරගල සිල්ලිපයේ වැසිවාසික හාටික යනුවෙන් වස්සාරධනේදී පූජා කරන වැසි සලු පිළි බඳ සඳහ ව ඔපට අහන්න පුළුවන්ම.මට අමතර වස්කාලයේදී විික්‍ෂූණ වහන්සේ අරයවංස නම් සූත්‍ර දේශනාව සිදුකර බව තෝනිගර සහ. ලබ් ඇට බැදිගල සෙල්ලිපවර සඳහන්න. ඔ අහන්න පුොාන් අරයවන්ස සූත්‍රයේ දේශනා කරපු බව සඳහන් වෙන සෙල්ලිපිවනවාද තෝනිගල සහ ලබු ඇට බැදිගද සෙල්ලි පරදාරම එක සඳහන්නේ. මෙසේ අතීතයේ සිට ම පින් කමක් ලෙස වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇති කටින පූජවසවේ බෞද්ධයාට වැඩදායි පුුණ්්‍ය කර්මයක් ලෙස අගේ කළ හැකි අන එනක් කටින පූජඋස්සවේ කියන මතුගාවබට හොඳට පැහැදිලි කටින එය කියන වචනය අදහසිදලා නේද මෙ මේ පාඩංගට දාන්නේ මේවා සමහරුමික තේරමුවත් දන්නේෙනේ අලුත් පරම්පරාව පැහැදිලී. අලුත් පරම්පරාවන් තමන්ගේ ආගමයේ තියෙන ඒ සමහර උත්සව පිළිබඳ තේරුමුව අදන්නේ න්නේ තමන්ගේ ආගම හැදිච්චි හැටි දන්නන්නේ නෑ සමහල්ලාට තිනිසා මේවා මේ ඔබට මේ පාඩම්පොත්තුරට ඇතුළත් කරන්නේ ඔබගේ ජීවිතය ලස්සන කරගන්නත් ඔබ ඉදිරි මේක මතක තියාගෙන මේ සම්බන්ධව ඔබගේ ජීවිතය හැඩගස්වගන්න ඕල කියන අදහසින් තමයි මේ පාසල් පිළපොත්තුලට මෙවැනි උසව දන්නවන විධ උස්සවෝමේ තියනුන පෙළපොත්ව හැම ආගමික්කම ශාසුුවරේක් ගැන විධී වැඩසරා නැම එකක්ම තියනවා එතකොට ඒ ජාතිබේදයක තොලව උදාර පුද්ගලය ගැන කියනවා තොරන්න එතෙන්දි අපිට වටින්නේ ඒ අයගින් අපේ ජීවිතය හැට කරගන්න අවශ්‍ය කරන්න මොනවාද අන්න ව තමයි අපිට ඕනමන්නේ එකතම අපි ගන්න ඕන එනිසාම අයපුතාල මේ පාඩම තුළ අතිශෙන්ම වටිනා දේවල්ටිකක් ගත්තා ඒ තමඔබ ගම්මුන් අතරතියන සහජීවනය නේද. ඒක ප්‍රකටගෙන්ෙන අපූරු උස්සවයක් ඉදිර කටින උත්සව්‍යපි හඳුනාා දුන්නා. මෙ මේක දියෝපට මෙන් මේේතිකගහන්න බොළුවන් බලන්න. විහාරගලසිල්ලිපයේ සඳහන් උය කුමක් දැියන්න කුමක් දැයි ලියල කන්න හැදිරි ඊල අහන්න පුළුවන් අඔ ලියෝන වැසි වාසික හාටික යැනුවෙන් වස්සාරාධනාවේදී පූජා කරන වැසි සලු පිළිබඳ සඳහන් ව මොනවාදෙන වැසි සලු පිළිබඳ තමයික සඳහන් වෙන් පරනිි වස්සේ වස්කාලය තුළදී තුදී අරියවන්ස සූත්‍ර අවන්සනම් සූත්‍ර දේශනාවක් ෂනාවක් සිදු කළ බව කල බව කවෙන සල්ලිබි වනවාද සෙල්ලිපේ මොනදේ තෝනි කළ සහ ලබු ඇට බැඳිගර තෝනි කල සහ දි හරි බල අවෝ සේ අන්‍යයන්ගේ මතවලට සවඳුන් බව ප්‍රකට වන අස්ථාවක් ස කරමවර පැහදි ක වැස්කාලදති පි්ඩ පාතියන්නේ එක නැ ැත්තුවා අන්න අගමිකයන් ගෙල්ලීමක්තිවුණ ලාත්තන දළු පැෑගෙනවා කුඩා කහමින් මැරන්න පුළුවන් එනිසායි එකක නවත් අන්නේ කර අන්න අගමිකයන් කිව හම වස්කාලේදී පින්ඩපාති වැඩීම නතර කරවා නතර කල තමයි වස් වැසීම ආරාම කරන්න පැහැදිීද අන්න නකට උත්තරයෙන්න ලිය වැසිසලූ පූජා කරන්නේ කුමක් සඳහත වෙස්සල් ලූපූජ කරන්නේ දෙදී කටින ආරාධනයක් අරගෙන පැදිලීද කටිකවද අන්‍යආගිකයන් අතර සුුවතාවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවක් දක්වන්න එත රොබදන්නවා දැ මේ අයගේ සුහදතාවේ වර්ධනය කරන අවස්ථාවත් තමායි මේ කටින චීවරය අරගෙන කටින උත්සවේ යන සියලු මාර්ග හැමෝම එලි පිෙහළි කරනවා මාර්ගයේ පිරිසිුදු කරනවා. හැමෝම ගෙදරකම ආලෝකයක් තියන විදුරු ආලෝකයක්. ඒකාල නම් පහම්පත්තු කල දයන්න ඇති දැන්නම් විදුරු ආලෝකී තිය. . තරන්නේ හැමෝම එකට එකතු වෙනවා. අන්න සහජීවන එක මුතුකම්. කටින උත්ස්සවේ කටින පෙරහැර යන සියලු මාර්ග හැමෝම එකතු වෙලා පිළිසිදු කිරීම නේද? පාර්ට වැරි චත්වපතු ඔක්කොමක ප්‍රදදාාලා පිරිසිුදුගරලා ආලෝකයෙන් පූජාව අලෝක පූජාවක්තිය නිර්වාසේ ඒනායට ඔයන්න ආගිමිකෝ එකතු වෙලා දානමා නාදී දෙනෝ පීද ශවිසිල් පැන්දන්සල් මේ ආහාරපාන එක්කොම ජාතිය ලබා දෙනු අන්නන එකට උත්තරේරියන්න නහෙම කටින චීවරය හා වස්වාසික වස්සාවාසිරි චීවරය අතර ඇති වෙනස බර කටින චීවරය කියල කියන්නේ පෙරවස් වැසූ භික්‍ෂූන් වහන්සේ සුදුසු භික්‍ෂූන් වහන්සේට විතර ඒක දෙන්නේ කටින චීවරය එක් කෙනෙකුට විතර යිතිවයෙන් වස්සා වාසික කියන වස්වාසයකරපු සියලුූ භික්‍ෂූන් වහන්සේලා ඒ එක පූජක පැදි කටින චීවරය පූජ කරන්නට පෙර වස් සමාධංවෙච්ච සියලුම දෙනාට දෙන චීවරය තමයි වස්සා වාසික කියලා කියන්නේ චීවරය කෙරකන්නේ ඒ සුසු භික්ෂූන් වහන්සේ නමට විතරයි චීවරය ලබාදයන්නේ එතවට එයා තමයි ඒ කටින කටිනනා නිංස ධර්මදේශනාව කරන භික්‍ෂූන් වහන්සේ තමයි එක එයාටවිතර එකද එඟට කටින පින්කමේදී ගම්වැසියන්ගේ එක මුතුකාම් වර්ධනය වේ මේ පිළිබඳ ඔබේ අදහස් තක්වන් ඔවු මංකිවිද පැහැදිි කරේ හැමෝම එකතු වෙනවා එදා රෑට අන්‍යාගමික අය එකලුගෙන අපේගානය වලට අපි දෙනවා සිසිල් පැන් දන්සලාක්. අපේගානය දෙනු මෙන ආහාර සරලා ආහාරටිකක් අපි දෙනවා සමානට පාන් වල සැන් විච්චිතියද හදලා ඒ දෙේවන කෝපි දන්සලාක්. බීම දන්සලාක් බිස්කට් ඕවගේ සුවිශේෂි දානමාන ඉගොල්ල පොද වෙනවා අ එක විශේෂයි එනිසා ඒගොලු අතර එක්කනෙක අතර සහජීවන ඉරස්ස බල් පැල්දාල හැමෝම ගෙවල් සරසර බෞද්ධ කොඩියක් එල අලපුතේ. හැම ගෙදරකම බෞද්ධ කොඩියක් එලනවා කිසිම ආගික බේදෙක තොරෝ අන්න එතන පෙන්නවනේ ෞද්ධ කොඩියේ එල්ලෙම තුළ පෙන්න්නවා අපිට ආගමික සහජීවන අන්න්‍ය ආගමිකයන අතර සහජීවනය අත්තිේ කියන එක බෞද්ධ කොඩිය සංකේතයන කොදේ පාරවල් සියල්ලෙම පැදරී. මාර්ග සියල්ල ඔහුම මාර්ග අද්දී ඔයි විදියට මාර්ග තියනකොට ඔහොම ඔය හැමකෙම යනෝනේ මෙන් පටන්ගෙන් ොහොම ගිල්ල හොම ඔහොමගේ ඔ විදිරට හැම පාරක්මමා ඔහ ගිහිල්ල හොමගල්ල හොම එන්න ඔයි විදිර තියනෝ ර මෙහහි පන්සල තියන්නේ මෙතැනින් පටන්ග මෙහෙම ගිහිල්ල ඔයි විදියට හොම ගිහිල්ල ඔයි පැත්තෙන් ගිල්ල ො ොහොම එන්න ඔවිදිරට තියනත්න හොමයිල් දිට ඒ පා එන කොට ඒ පාරත් සියල්ල නකම බෞද්ධ කොඩියයක්ක් කෙල්ලර ද මේ විදියට පෑදි බෞද් කොඩියල්ල දයන තවර බද්ධ කොඩිය තුළින් සංකේතවත් එන්නේගන කාතර සුප හැදිලි සහජීවනයක් තිබුණා කියලා පැදි එක මුතු කමක් තිබුණා කියන එක එක මුතු කමතියන්නේ එනිසා ආගම් අදහන හැමෝම එකන කාතර එකමුතු බෞද්වර්ධනය වෙන් අසල් වාසියාට ප්‍රම කරන්න ඕ යාගේ දුකේදි සැපේද පහිතවෙන්වා ආගම්බේදයකින් තොරවාපියගුළු පිරිබඳ එකමුතු භාාවය තියෙන් වන් අන්න එකමුතු භාවේ ප්‍රකට කරන අවස්ථාවත් තමයි ඔය කටින උත්සබේ වෙලාදදි කටිනේ පෙරහැර යන මංගල්ලේ පෙරහැර යන වෙලාවිදි හැම ගෙදරකම බෞද්ධ ගොඩියක් එල්ලද හැම ගෙදරකම ආලෝක දල්ලල පාරවල් එලි පිහිරි කල්ල දයල දයනවා. එතකට අන්නන්නේ වැනි අවස්ථාවක් තමයි එක මුතු භව සංකේතවත් කරනවාගලාපි පැහදිදි කරන්නේ තෙවුණාද කටින පෙරහැර යන මාර්ගයක් මාර්ගයක් පාස අහිද පිහිළිකොට ඒ සෑම ගෙදරකම විදුලි පහන් නාලෝක දල්වා තිබෙන අතර ඒ සෑම ගෙදරකම බෞද්ධ කොඩියක් ගාරතියනව පේන එතනින් පේන අපි එක නගා අතරය එකමුතු භාාවයක් තිය කිය එක පැදිරීද ඔන්න ප්‍රයෝජ්ජ ක්‍රියා සම්භාග ක්‍රියා කියන මාත්තුකාවතියනවා අපට ඔබට තියෙන්නේ ක්‍රියාපද පාඩමන පෙළබොත බලන්න පෙළපුත පුරාවට මේ ව්‍යාකරන අභ්‍යාස සැරින්සරේ සැලින්සර දානවා අපට. ඇයිඒ මේක පැක්පිස් වෙන් ඕන හෙදා. ඔබ ලබන උද්ධතිත් ේටි කළලගන්නවා. සිංහල හෝඩිය ගලගන්නවා ක්‍රියාපද උක්තාක්‍යාද මෙයහ් කොමි කළ ගන්න.යිඒයේ මේ කාමතක වෙනවා ව්‍යාකරන්න කියෙන පාඩ මමත කරෙනවා. ඒ නිසා තම මේක හැම වසරින් වසරම මි දාාන ඇබ වසරින් වසර මික ටිටික වැඩිබෙන. හයිදිරිිකයි හතේදි ටිකයි අටේද ඉටබල්ලට නමිදිකක් වඩි දහයිද උත්තාක්කෑඇතරරිදි ගුඩාක් ඉගෙන ගනතීම. අයිකොළ හිති සම්පූර්වෙදී රීති හතරිකට හා ඉගර ගනත. ඒකයි විශේෂක්තියේ දෙන. මෙහැම පාඩමක්ම අපි එකින්ඒ සාකච්ඡාාවෙන බලන්නේ නම්. කිෙරීමක් සිදුවීමක්කෝ විඳීමක් පිළිබඳ කියේ වන පද ක්‍රියා පදබවත් එම පද අතුරෙන් වාකයක ආක්‍යාතය ලෙස දෙන ක්‍රියා අවසාන ක්‍රියා බාත් එසේ නොයිදින ක්‍රියා අනවසාන ක්‍රියා බාත් මටි හෙත සේනිවල්දී විස්සරාත්මකව ඉගෙනගෙන ඇැත්. අප කිරීමක් වීමක් විඳීමක් හැඟ වෙන පද ක්‍රියාපද කියලා අපි හැඳවා සිදසඟරා කතුවරයා ක්‍රියාපද පබේද ගානක් පැහැදිලි කරන්නවා ඒ අතරින් දෙකක් තමයි අපි මේ සාකච්ඡා කරන්න හද සිදසකරා කතුවරය මෙහෙම කිය. ක්‍රියා පද ර එයා කියන්නේ කිරිය සඳ කියලා කි සඳ රන්නතෙන්දී අරහඳුන් ආදීීම තියෙන කිරීමක් වීම එයා හඳුන්නා දෙෙන ආකාරයට පූර්ුවක් ක්‍රියා हरी मिश्र क्रिया मिश्र क्रिया क्रिया प्रयोज्यक क्रिया असंभाव्य संभाव्य क्रिया ආශිරවාද ක්‍රියා පාද ක්‍රාදි රයි ක්‍රාපදවට සිදස් සංගරාවේ මේ විදියට කියනවා Piedra que quería. Mosu quería. Vidi quería. Piedu quería. Piedu quería. අසභව කිර අසභව කිරිය ආසිකිර ආසි එතකොට ආක්‍යතපද අවසාන ක්‍රිය සහන අවසාන ක්‍රියා වාක්‍ය අවසානය දෙනවා අතුගනෝ අවසාන ක්‍රියා කියලා ආක්‍යාතපද ආක්‍යාත ක්‍රියා කියලා අනවසාන ක්‍රියා මිනිම ක්‍රියාපදා තුළින් පූර්ුව ක්‍රියා අපි දන්නවා කතුෘු විසින් අවසාන ක්‍රියාවට පෙරපුතේ අවසन කරන ක්‍රියා කතෘු වි අවසා ක්‍රාවට පෙර අවසन කරන ක්‍රියා විශ්‍ර්‍රියා මුසුකිිය කතෘු විසින් අවසාන ක්‍රියාව එක්කකණ්ඩව සම්බන්තාවය දක්වන ක්‍රියාවට පනු විශ්‍ර ක්‍රිය කිය ්‍රයාන විධානයක් කනකිරීමක් ආयाචනයක් ඉල්ලමක් प्र්‍රකාශ කරන ක්‍ර විදි්‍රයාර प्रයජ ක්‍රරන්නේ කවරකු තවක් කෙනකුලා වල ඒ දියම් පුද්ගලය ව තවත්ය ුල්ලා වැඩක් කරවීම प्र්‍රකාශ කරන ක්‍රिया යම කරවීම प्रකාශ කර प्र්‍රයෝ්ජ අසම්භාාවක්‍රයාර delante प्रධාන රස් දෙකර කටනවා කාලාර්ථය ස අන्यමාර්ය නිश्්චිත කාලයක් प्र්‍රකාශ කරනෝන ඒකට කියන කාලාර්ථය සभाාාවය නිश्්චිතභාගයක් නැත්ත අපේ වැඩගන අන्यමාර්थය संभाාව ක්‍රिया කියලා आशिर्වාदක प्रාර්ථනා ක්‍රिया කියල කියන අදराාර්ථය हो අනාධරාර්ථය යම් प्र්‍රාර්ථනාව කරනන एक අනාදරාර්ථයෙන් වෙන්න පුළුව අන්නේ වටගෙන आशිर्වාद ක්‍රिया කියලා शिर्වාද කියන වචනය සාमान්‍ය ගත්තාම අපි යහපතක් ප්‍රකාශ කරෙන් නමුත්ඒගේ අනාදරාර්ථය තුළ ආසිිරුවාදයක් ප්‍රකාශ කරනෙ නෑයි තොපි බංධවේවාකි වහම තොපි බංධ වහුවා තොරක ආශිරවාදයන්න සාපයක් කරන්න සියලු සත්‍යයෝනනි දුක්වෙත්වා වහම ආසිරුවාදය න අන්න එතකොට එහෙම තියන තො මේකෙද ඔබට සාකච්චා කරන්න තියනපුතේ ඔය මාතෘකාවලෙන් ප්‍රයෝජ්ජා ක්‍රියා සහ සම්භාාව ක්‍රියා කියන මාතෘගාපද පැහැදිීද ප්‍රයෝජ්ජ ක්‍රියා සහ මොකදද අසම්භාාව ක්‍රියා කියන මාතු න්න මේ කියන ක්‍රියාපද හදන හැටි ඔබට පෙරත් පැහැදිරිි කිරීම කර තු මෙන්න මේවා වාකයක කොහොමද යෙදන්නේ වාකයක යෙදීමේද අපි අනුගමනය කරන්න ඕන පිළිවෙට්ටික්තිය සියලු පිළිවෙත් සමගින් තමයි මේ පාඩම පැහැදිලි කරන්නේ බලන් ක්‍රියා පද අවසාන ක්‍රයා අනවසාන ක්‍රියා හරිද දැබලන්න අවසාන ක්‍රියයා ප්‍රයෝජ්ජක්‍රයා විදික්‍රියා ආශිර්වාද ක්‍රියා අනවසාන ක්‍රා පූර්ව්‍රයා මිශ්‍ර ක්‍රයා සම්බාාව පැදි ඔබ දන්නවා මේ මේවා අවසානය යොදන්න පුළුවන් ඒ අවසාන ක්‍රයා මේ අවසා නේදන නැහැ මොනවද පූරක්්‍රියයා සහ මශරක්‍රිය සම් භාවක්‍රිය මේ බල උදාාරණය ඒව උදාහරය බල මේදයට පූරව ක්‍රියාවලට උදාර බලා මම දේශන නැගිට නගිට පලඳ සිංහල පන්තියට ග එතකොට යන්න පෙරමොනාද කරේ උදේශගිට්ටා කෑවා බිව්වා හැද පැද අන්න ඔක්කොමටික අයිති වෙන්නේ පුරවක්්‍රියයි අවසාන ක්‍රියාවක් විදිරි සැලගන්නේ අවසාන ක්‍රියාවක් ඉදිරි සැලගෙනවා මෙන්න මෙ ඒකවාක්ක අවසාන ක්‍රියාව පැදි ක් අවසාන ක්‍රියාවක් ඉදිරරිෙර. මිසක් ක්‍රියාය තේවායි ඉක් කයි දෙනෙත් නෑ බල අපි උඩ පැන පැන කෑ ගසමෙන් රග පැදි තොර තිෙන්දී ඔබට පේනවා උඩ පැන පැන කෑ ගසමින් ත මේ මිස්රක්්‍රියා තකට තිෙන්දී ගේමු කියන්න වා අවසානියාව තු මේ අවසාාව බर පන්නේ උඩ පැපැනෑගසමෙන් පාරගියම කියනකට ඒ මිශ්‍රක් ක්‍රියාවක්. තරවේ එක වාක්‍ය අසාන ක්‍රියාවක්කිදරේ දන්නේ නෑ පැදි ඊළඟට අසම්භාව ක්‍රියාව අසම්භාාව ක්‍රියායදන්නේ නෑවයින අපි ගෙනගලදි හේතු තිය කෙනගන්න ඒ පැදිලි කරනවාවිදියට බලන්න. guru Guruwarun, guru Varun. ganwati, api, satu tu. ාවවා්‍යसाාව ත්‍රපට පේනවා අසම්භාග ක්‍රියාව තියෙනවා එයාට පෙළමෙන් කතරූපාදේ තියන ඒ අනුක්තවෙල තියෙනවා මෙයාට පස්සේ තියන මේක උපතයගල තිය ඒ අපි සාගච්චා කරන්න ීතියක් විදිරරි ගියා දෙනවා ඉතරොට පේෙන් ඕන පැහැදිලි වෙන්න ඕන මේ ක්‍රියාපාදාතුරෙන් ඉස්සෙල්ලා මාදුල ගන්න ඕන අපි ඒ ක්‍රියාපද කරන්නට පෙර අවසාන ක්‍රියාවක් ලෙසේ දෙන්න ඇති ඒවා පැහැදිදිත් මේවා කිසිසේති දෙන්නේ එතර මේ බලන් ප්‍රයෝජ්ජ ක්‍රියා අවසාන ක්‍රියාවක් ඉදිරි දන විදිී බල ගල්ගොරු දරුවන් ලවා වැඩති ඔබට පේනවා මේක ප්‍රයෝජ්ජක් ක්‍රියාවක් මේක වාක්‍ය අවසානයේඉදින තිය ගුරුල් දරුවන් ලවා වැඩ කරව කරවති කියන්නේ ප්‍රයෝජ්ජ ක්‍රියාවක් විදිර අපි ඒ වාක්‍ය අවසානය ඉදිර තියෙන ඔට පේනවා එකවා්‍ය අවසාන ක්‍රියාවක්්‍ය දරි දති පැවා්‍ය අවසානයේ ීද ඉරවස්සේ ආශිරවාද ක්‍රියාවක්කදන හැට එබ with va අවසා ඉතියනමාව පිටි වසාන ක්‍රියාවක් ඉදිර ොකද ප්‍රයෝජ්ජ ක්‍රියාව යෙදනවා ඉරවස විදි කියාවක් දරුවන හොඳින් ඉගෙන ගන්න දරුව හොදින් ඉගෙන ගන්න දරුවන ග ගන්න දැක තරපට පේනවා විදික්‍රියාවක් යදිච්ච හැටි වාක්‍ය අවසානය පැදි ත්‍රවාක්‍ය අවසානයේ දන විදික්‍රියා තමයි එන ක්‍රියාපද ප්‍රවේද කඩනෝ වාක්‍ය අවසානය දෙන සහ වාක්‍ය අවසානය දන්නේ වාක්ක්‍යවසාය දන්න නැතිවතයි මස්රක්‍රියයා පූරක්‍රියා නේද ඒව කිස්සේත් විද නැහැ වාක්‍යවසානය එතකොට ප්‍රයෝජ්ජා ක්‍රියා විදික්‍රියා ඒදනවා සම්භාපක්‍රියයදෙන් ෙත් න අසිිරුවාත ක්‍රියායිදනවා. තෙවුද ඔබ තේරුම්ගලු නකයි යම් වාකයක අවසානයේ දෙන ක්‍රියාපද මොනෝදික ැහොත් ඔබට කියන්න පුලන් විදික්්‍රියය දෙනවා ප්‍රයෝජ්ජ ක්‍රියාය දෙනවා හසිරවාධකියය දෙනවා යෙදෙන් නැතිය මොනතික ැවොත්තේ මිශ්‍රක්‍රියා පූර්ව ක්‍රියා අසම්භාාවක්‍රයා කිසි විටකත්වාක්්‍ය අවසානයයේ දෙන්නේ නැත අර භාවකාරක කුදන්ත වගේ භාවකාරක කුදන්තපදයක් වාක්‍ය අවසානය දන්නේ නෑ කතුරුකාර කතේතකාල කුදන්තපදයක් ව්‍ය අවසානයේදේ නවා. ගොවියෝ කුමරු කෙට්ටුහ හ කියෑන්න්නේේ නිපාතයක් කෙටු කියෑන්න්නේ අතීතකාර කුදාන්තපාතය පැහදිදි අන්න එහහිමෝ බහඳුන ගන්නවා. එන මයිදරුවනේ ඔන්න මේ පාඩමේ ඔබට තියන මේ ක්‍රියාපද පාඩව තුළ ආරම්භයක් තමයි මේ ගත්තේ එතුර මෙෙනුේ කොටස්ටිකාපි පිළිවල් ටෙකංගර් සාච්චා කරල එක කොටස්ටික පැදිී කල දෙනවා එතව ඔබට පුළුවන්ඒක්‍රියාපද පාඩම සම්බන්ධ පූර්ණ අවබෝධයක් ලබාග ඒ සම්බන්ධ අ්‍යාසතිිකක් තියනවා. ඉටවස්සේ මේ පාඩම එතකොටකොට මේ පාඩමෙන් සම්බන්ධ සියලු කරුණුකාරණා ආවරණය කරගන්න පුළුවන් එතකොට පැදි. තර යාකාරයට තමනමයිපතාලාට හොයි පාඩම පිළිබඳ සු පැහදිරි කිරීමම් කරේ තර ආරම්භය වශයෙන් ක්‍රියාපද පාඩමේ ක්‍රියාපද ප්‍රවේදදිික හැඳින්වා සිදස්න කකරා කතුවරයා කිව්වා ක්‍රියාපද මෙන්නම නේද. මොනවාද පූර්ව ක්‍රියා පෙරකිරිය. මෙස්රක්‍රියා මොසුකිරිය. විදික්‍රියා පිදිකිරිය. ප්‍රයෝජ්ජ ක්‍රියා පියදු කිරිය. සම්භාාවක්‍රියයා අසභාවකිරිය. ආසිරුවාද ක්‍රියා ආසිකිරිය. එහෙම කියලා වර්ග කරලා වාක්‍යවසාන ක්‍රියා අනවසාන ක්‍රියා. එතකොට ඒකට මේ කොටස්ටික බෙදවා වාක්‍යවසානයේ දෙනවා මොනවාද. වාද විදික්‍රියා යදෙනවා පැත වාක්‍යවසානයේ විදික්‍රියායදනවා ආශිරවාදක්‍රියා යදෙනවා හිරවස්සේ යෙදෙන් නැතිව විදිරගත් ොත් එහමද ප්‍රයෝජ්ජක්‍රායදනවා යෙද නැතිව තමයි මිශරක්්‍රියා පූරක්‍රියා අසම්භාාව ක්‍රා අන්න ඒවා පිළිබඳ හඳුන්ු අදීමක් කල්ලා රෝ පිළිඳ හඳු අබ්දමත් කරලා අපි ක්‍රියාපත පාඩම සුපහැදිලි අවසංකන්න වවා එනම් අදට මම් මේ ටික මෙතන හමාරකන්න වවා ඉතිරිකොටස තුළින් අසාගච්ඡා. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම පඩුකේෂන් YouTubeු නාලිකව සස්කයික් කරන්න. අුතෙත් චනලේ ටිකතු වෙන පාඩම් මාලා තිැෙනගන්න. බෙල්පත්නකොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්නවන ලොකු ඔන්ලයින් පාසල DPඩකශ.